අපේ ස්වාමීන් වහන්ස අපි කලින් වතාවේ පරමාර්ථ සහ ප්‍රඥප්ති හොඳින් තේරුම් ගත්තා. ඔබ වහන්සේ හොඳින් පැහැදිලි කර දුන්නා අපිට. එම පරමාර්ථ අතුරින් අවබෝධ කර ගැනීමට වඩාත්ම පහසු රූප පරමාර්ථය කියලා ස්වාමීන් වහන්ස අපි අහලා තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස මේ වෙලාවේ සිද්ධ වෙනවා නම් ඉතාමත් වටිනවා. ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. ඉතින් බොහොම හොඳයි. මොකද අපි දැන් තේරවාදී සිද්ධාන්ත අධ්‍යයනය කරන්න එපයි. ඉතිහාස කතා වගේම සිද්ධාන්තත් අපි ප්‍රමාණිකෝල අධ්‍යයනය කරගෙන යන්න ඕනේ විශේෂයෙන් භාවනාවට අවසානයේ දෙන්නට ඕනේ. ඉතින් ඒකෙදී අපි දැන් කලින් වතාවේ පරමාර්ථයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද කියලා කතා කරා. පරමාර්ථයක තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ස්වභාව ලක්ෂණයක් තියෙන ආවේනික වෙච්ච ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම එක තවදුරටත් බෙදන්නට බෑ. ඒවා තමයි පරමාර්ථවල තියෙන මූලික ලක්ෂණ. ප්‍රඥප්ති කියලා කියන්නේ ඒවා අනුසාරයෙන් පරමාර්ථ අනුසාරයෙන් හිතෙන් ගොඩනගාගත් අදහස් ටිකක් කියන එක. එතකොට මේ පරමාර්ථේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් කතා කරා. චිත්තය, චෛතසිකය, රූපය සහ ඒ වගේම නිර්වාණය කියන එකක් තියෙනවා. ඒ නිර්වාණය අපි දන්නේ අසංකත පරමාර්ථය කියන කොටසට. සංකත පරමාර්ථවල චිත්තය, චෛතසිකය, රූපය. චිත්ත, චෛතසික, රූප අතරින් වඩාත්ම තේරුම් ගැනීමට පහසු පරමාර්ථය තමයි රූප පරමාර්ථය. රූප පරමාර්ථය. රූපේ පිළිබඳව ථේරවාදයේ ඇතුළත නිර්වචන තුනක් තියෙනවා. රූපේ සම්බන්ධයෙන් නිර්වචන තුනක් තියෙනවා. රූපතීති රූපං කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයේම නිර්වචනය. රූපතීති රූපං. රූපණය වෙන නිසා රූප කියලා කියනවා. ඒක බලන්න මොකද රූපණය කියලා කියන්නේ? රූපණය කියලා කියන්නේ බාහිර ප්‍රත්‍ය හේතු කරගෙන වෙනස් වීම කියන එක. බාහිර ප්‍රත්‍ය හේතු කරගෙන වෙනස් වීම. දැන් රූප ගත්තම තියෙනවනේ අපි දන්නවා හරියට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තියෙනව නේද? එතකොට දැන් අපි ගත්තොත් ඉටිපන්දමක් ගන්න. අපි රේරුකාණ සානාසය දිලා තිබුණ උපමාම ගමුකෝ අපි. ඉටිපන්දමක් ගත්තොත් ඒ ඉටිපන්දමේ තද ගතිය වැඩි. නමුත් ඒකේ ඇලෙන බැඳෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම උෂ්ණත්වයක් තියෙනවා, පුම්බවපු ගතියකුත් තියෙනවා. නමුත් ඒ සියල්ලෙම තද ගතිය ප්‍රොමිනන්ට් නැත්තම් වැඩි. දැන් මේකට බාහිර ප්‍රත්‍ය උෂ්ණත්වය ගින්දර ලංකරාම මොකද වුනේ? මේක දිය වුණානේ නේද? එතන මොකද්ද වෙන්නේ ථේරවාදයේ හැටියට? මේ බාහිර උෂ්ණය වදිනකොට මේ රූපවලට සතර මහා ධාතු වලට වදින මේ අතරම ගතවෙන සතර මහා ධාතු බෙදාගෙන යනකොට මේ බාහිර රූපේ බලන් යනකොට අපිට අවසාන අංශුවක් හම් වෙනවා. ථේරවාදයේ අතර මේ කතා කරන රූප කලාපය කියලා අපි. රූප කලාපය කියන්නේ භෞතිකව තවදුරටත් බෙදියන්න නැති කුඩාම අංශුව කියන එක. මේ කුඩාම අංශුව සකස් වෙලා තියෙන්නේ තද ගතිය, ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවය, සීතේ උෂ්ණයේ සහ පුම්බවන ගතිය කියන ගති ස්වභාව හතරක එකතුවක් තමයි මේ රූප කලාපය කියලා කියන්නේ. එතකොට මේ රූප කලාප තමයි අර පරමාණු තියෙන වගේ රූප කලාප ගොඩක් තමයි තියෙන්නේ ථේරවාදයේ හැටියට. එතකොට අර ගින්නර ලං වෙනකොට උෂ්ණාධික රූප කලාප ඒව ලං වෙනකොට මොකද වෙන්නේ? අර ඉතිපන්නමේ තිබිච්ච රූප කලාප වල යම් සංයතියක් තිබුණානේ. පපලියාපෝ තේජෝ වල යම් සංයතියක් තිබුණා. ඒ සංයතියට යම් බලපෑමක් සිදු වෙනවා. ඒ වල පොඩි වෙනසක් සිදු වෙන විලාදී. ඒකට කියනවා කලාප අභ්‍යන්තර රූපණය කියලා. ඒක හරියට නිකන් පාවකට ගන්න අපි හොඳ අපිට හොඳට ඇඩ්වේ ෆන්ක්ෂන් වෙන නැත්තම් පළතෙනකොට ඒක පාට රොක ඇතුලෙන් අභ්‍යන්තර කෝලහලයක් එතන මොකද වෙන්නේ? රටම කැළමෙනවලේ රටේ දින සියලු සංස්ථා බිඳ වැටෙන්න පටන් ගන්නවා, අක්‍රිය වෙන්න පටන් ගන්නවා, මිනිස්සු ජීවිතය අඩාල වෙනවා. ඒ වගේ අර පැවති රූප කලාපයේ පැවතිච්ච සංයුතේ යම් වෙනසක් සිද්ධ වෙනවා. සියුම් වෙනසක්, ලොකු එකක් නෙමෙයි, සියුම් වෙනසක්, අස්ථාවර භාවයක් ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒක නිසා ඒ කලාපය බිඳෙනවා. ථේරවාදයේ හැටියට ඊටාම කුඩා කාලයකින් රූප කලාප බිඳෙනවා, අලුත් කලාප හට ගන්නවා. ඒ කලාපයේ වෙනසක් ඇති වුණාම ඒ අලුතෙන් හටගන්න කලාපවල තියෙන සංයුතිය పూర్ව කලාප වලට වඩා වෙනස් වෙනවා. අලුතෙන් හටගන්න කලාප වල සංයතිය పూర్ව කලාප වලට වෙනස් වෙනවා. පහර ලැබපු කලාපේ යම් වෙනසක් ඇති වුණා, යම් අස්ථාවර භාවයක් ඇති වුණා. ඒ අස්ථාවර භාවය නිසා හටගන්න කලාපය ටිකක් වෙනස්ව හටගන්නවා. එතකොට හටගන්න ටික ආපෝ අධිකව. ඒ කලාප වල ඒක ඇත්තටම විස්තර කරන්නට ඕනේ අන්තර් කලාපීය වශයෙන්. ඒක මම ඉදිරි ප්‍රශ්නෙකදී ඔක විස්තර කරගන්නම්. එතකොට ඒ ටිකක් අපි කියනවා ඒ තිබිච්ච කලාප වල කලාප සමූහයක් ගැන හිතන්න. ඒ සමූහයේ පටවිය අධිකයි පොදුවේ ගත්තම. එතකොට අර කලාප අර පහර වැදුනම මොකද වෙන්නේ? ඒ කලාපවල සංයතිය පොඩ්ඩක් බිඳ වැටෙනවා. ඊළඟට හටගන්න කලාපවල වැగిරෙන ගතිය, වැగిරෙන ස්වභාවය වැඩි. මේකට කියනවා රුප්පණය කියලා. ඒ කියන්නේ සමිනස පටවි ගතිය අඩු වෙනවා කියන එකද අපේ සමිනහංශ? අන්න හරි. පටවි ගතිය අඩු වෙන්නේ තිබිච්ච කලාපේ නෙවෙයි. තිබිච්ච කලාපර නෙවෙයි. අලුතෙන් හටගන්න කලාප හටගන්නේ වෙනත් සංයතියකින්. ඒවල වැగిරෙන ස්වභාවය වැඩි. තිබිච්ච කලාප පටවි ආපෝ වුණා නෙවෙයි මේ කියන්නේ. එතකොට ඒ විදිහට ගත්තම රූප පරම්පරාවේ එතකොට යම්කිසි බාහිර ප්‍රත්‍යක් වැදුනා ඇවිල්ලා පහර දුන්නම කලාප අභ්‍යන්තරයේ පොඩි වෙනසක් ඇති වෙනවා. ඒකට කියනවා අභ්‍යන්තර රූපණේ කියලා. ඊළඟට පසුව පහළ වෙන කලාපවල වෙනස් ස්වභාවය ඇති වෙනවා. ඒකට කියනවා සන්තති රූපණේ කියලා.
ඒ සන්තති රුප්පණේ රුප්පණේ කියන එකේ තියෙන වෙනස් වීම කියන එකයි. එතකොට අපලාපය ඇතුළේ යම් වෙනසකට භාජනය වෙනවා. ඒ પરම්පරාව යම් වෙනසකට භාජනය වෙනවා. එතකොට පැහැදිලිව දැකිය හැකි වෙනසක් දිස් වෙනවා. ඝනව තිබිච්ච ඉතිපන්නම දිය වෙනවා. ඒකට හේතුව මොකද්ද සමිනහංස? ඒක ධර්මතාවක්ද මොකක්ද සමිනහංස? ඒක තමයි රූපේ හැටි. රූපේ හැටි. ඒක උතරින් එහාට ගියොත් විස්තර කරන්න බැරි වෙනවා ශාලික අපිට. ඒ කියන්නේ උදාහරණයකට බුදුදහම විස්තර කරන පුළුවන් සීමාවක් තියෙනවා. ඒක විද්‍යාවෙත් එහෙමයි. දැන් උදාහරණයකට ගෞරවයෙන් අහුවොත් එහෙම ඇයි විද්‍යාත්මකව ගත්තොත් Big Bang එකෙන් මේව හටගෙන දෙන්නේ. ඒතර කවුරු හරි අහුවොත් එහෙම ඇයි එනර්ජිය නැත්තම් ශක්තියක් ඇති වුණේ මේ Big Bang එකෙන් කියලා ඇයි කියන එකට උත්තර දෙන්න බෑ අපිට. විද්‍යාත්මකව. මෙලා තියෙනවා මෙච්ච එක විස්තර කරනවා. ඒ වගේ බුදුදහම ගත්තොත් කවුරු හරි අහුවොත් ඇයි මේ සිත අරමුණක් ගන්න කියලා අහුවොත් කියන උදාහරණයකට ඒකට උත්තර නැහැ. ඒක හැටි සිතේ හැටි. ඒක තමයි ලෝකේ ධර්මතාවය. බාහිර ප්‍රත්‍යය ලැබෙනකොට ওই විදිහට වෙනස් වීමට ලක් වීම තමයි රූපේ ස්වභාවය. රූපේ හැටි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම වලට රූප කියලා විවරණය කරේ. බාහිර ප්‍රත්‍ය නිසා තියෙන කලාප වල යම් වෙනස් වීමක් වශයෙන් උත් પરම්පරාව වල යම් වෙනස් වීමක් වශයෙන් උත් භාජන නිසා ඒකට රූප කියලා විවහාර කරනවා. ඒ වගේම අතන තව තියෙන අන්තර කලාපීය රූපණය කියලා එකක්. ඒ කියන්නේ ඔය රූප කලාපයක් ගත්තට ඒ රූප කලාප කලාප අතරත් යම් සම්බන්ධයක් තියෙනවා. ඒක මම විස්තර කරන්න ඉදිරියට. කලාප කලාප අතර සම්බන්ධයක්. ඒ කලාප කලාප අතර තියෙන බන්ධනය, කලාප කලාප අතර තියෙන උෂ්ණාදී බලපෑම, ඒ වගේ කලාප කලාප අතරත් යම් සතර මහා ධාතුවේ බලපෑමක් තියෙනවා. ඒ බලපෑමෙත් යම් වෙනසක් සිද්ධ වෙනවා මේ බාහිර සීතු උෂ්ණාදී ගැටෙනකොට. විශේෂයෙන්ම ওই ද්‍රව භාවයේ, ගලන භාවයේ ඇති වෙන්නේ ওই අන්තර කලාපීය සතර මහා ධාතුවේ වෙනස්කම නිසා. ඉතින් ওই විදිහට බාහිර ප්‍රත්‍යක් හේතු කරගෙන කලාප අභ්‍යන්තරෙහි අන්තර කලාපීය වශයෙන්, ඒ කියන්නේ කලාප අතර සහ પરම්පරා පසුව පසුව හටගන්න රූප කලාපවල වෙනස් වීමක් සිද්ධ වෙනවා. එසේ වෙනස් වීමට භාජනය වන දේවල් වලට රූප කියලා කිව්වා. එතකොට නිකන් සාමාන්‍ය ව්‍යවහාරයෙන් ගත්තොත් දිය වෙන දෙය. ශීතට ගියොත් එම ගල් වෙනවා නම් යමක්. උෂ්ණයකට ගියාම දිය වෙනවා නම් යමක්. විකෘතියකට පැමිණෙනවා නම් මේ දේවල් තමයි රූප කියලා කිව්වේ. නාමයට එහෙම වෙන්නේ නැහැ. නාමයේ ඒ වගේ පහර ලබන්නේ නැහැ. අර බාහිර දෙයකින් පහර ලක් වෙන්නේ නැහැ. මොකද ඒක අරූපී දෙයක් නාමය කියලා කියන්නේ. රූපේ අර විදිහේ පහර කෑමකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයේ රූප කියලා කියන්නේ උඹ. ඊළඟට නිර්වචනයක් අපිට හම් වෙනවා මූල ටීකාවේ රූපයති इति රූපං කියලා. රූපයති इति රූපං කියලා කියන්නේ ඒකත් හරි ලස්සන නිර්වචනයක්. දැන් ඔන්න අපි අපේ අනික් කෙනාගේ හිත කියන එක අපිට ලේසියෙන් කියන්න බෑනේ මොනවද හිතන් ඉන්නේ කියලානේ. සමහරවිට හොඳට හිනා වෙලා ඉන්නවා අපි ගැන තරහින් ඉන්නේ. සමහරවිට තරහෙන් වගේ ඉන්නවා හරිම හොඳ කරුණාවක් තියෙන. දෙමව්පියන්ගේ දිනේ දරුවන්ට බනිනවා නමුත් හිත ඇතුලේ කරුණාව තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තම පරසිට විජානන නුවණින් ඉන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් මොනවද හිතන් ඉන්නේ කියලා. නමුත් සාමාන්‍ය කෙනාට තේරුම් ගන්න බෑ. සාමාන්‍ය කෙනා ඒක තේරුම් ගන්න ඕනේ අරයාගේ විස්තරය අහලා. සමහර එකම පුතු ඉඳන් ඉන්නේ අනිත් කෙනා මරන්න හිතනවා වෙන්න පුළුවන්. අනිත් කෙනාව කනතරෙන් පහ කරන්න හිතනවා වෙන්න පුළුවන්. එකකට කතා ඉන්න වෙන්න පුළුවන්. එතකොට මේ කරුණ අපි අනිත් කෙනාගේ හිතේ තියෙනක අපි නිසකව දැනගන්නේ කොහොමද? එයාගේ වචනේ අහලානේ මම මෙහෙම ඔයාගෙන හිතුවා. මම මෙහෙම කල්පනා කියන එක ඇහුවම තමයි ආ එහෙනම් මෙයා මං ගැන මෙහෙම හිතලා තියෙනවා කියලා අපි තේරුම් ගන්න. නිෂ්ඨාවට තේරුම් ගන්න. හැබැයි බලන්න අපි ඒ වගේ දැන් සමහරවිට දැන් ගොඩක් ශෝකයෙන් එහෙම ඉන්නකොට ඒක ටිකක් පේනවා අනිත් කෙනාට. නමුත් ඇතුලේ හිතේ ඇතුලේ ප්‍රශ්නයක් තියාගෙන අපිට ඉන්න පුළුවන් පිටට නොපෙන්නනේ. මේ මොන තරම් ඉන්නවනේ මිනිස්සු. හැබැයි බලන්න අපේ කයේ තුවාලයක් වුණොත් ඒක පිටට හංගන්න පුළුවන්ද? ඒක බෑනේ නැක්කො රෙද්දකින් වහන්න බෑ. එහෙම නැත්තම් ඒක පේනවා. ඒක දිස් වෙනවා. අපේ කය ගින්නට පිලිස්සුනොත් ඒක දිස් වෙනවා. ආ ඒ විදිහට රූපය කියන එක නම අපි අනිත් කෙනාගෙන් විස්තර අහන්න ඕනේ අපිට දැකලම තේරුම් ගන්න පුළුවන්. අපිට ඒක ස්පර්ශ කරලා තේරුම් ගන්න පුළුවන් ලොකු වෙනසක් වෙලා තියෙනවා මෙයා කයේ කියලා. ඒ විදිහට ගත්තම දැන් කෑමක රසක් බලන්නකෝ. කෑමක රස කියන එකයි වචනෙන් ඉහින්න ඕනේ අපිටම කාලා තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට ගත්තම මේ රූප ධර්මයෝ තමන්ම ප්‍රකට වෙනවා. තමන්ම ප්‍රකට වෙනවා කියලා කියන්නේ අනිත් කෙනාට පැහැදිලි වෙනවා. නාම ධර්ම එහෙම නෙවෙයි. අනිත් කෙනාගේ වචනේ අහලයි අපි තේරුම් ගන්න. එසේ තමන්ම ප්‍රකට වෙන දේවල් වලට රූප කියලා කියනවා. පැහැදිලිද? ඒක දෙවෙනි නිර්වචනය. පළවෙනි එක තමයි රුප්පණය වෙන නිසා, වෙනස් වෙන නිසා රූප වෙනස් වෙනවා කියලා කියන්නේ ඉපදිලා බිඳිනවා කියන එකේ අර කියපු විකෘති වෙනස්, කියන්නේ වෙනස් ස්වභාවයකට පත් වීම බාහිර පත් නිසා. ඊට පස්සේ එක තමයි තමන්ම ප්‍රකට වෙන නිසා රූප. තුන්වෙනි නිර්වචනය අපිට හම් වෙනවා රේරුකාණ චන්දවිමල සාංශික පොතේ. උනාස කියන විදිහට රූප කියලා කියන්නේ මේ බාහිර අපිට ඇහැට කනට පේන්න තියෙන දේවල් සියල්ලම රූප. ලෝක විවාහය හැටියට ඒ රූප බෙදාගෙන බෙදාගෙන ගියාම අපිට හම්බ වෙන අවසානයේදී යම් සියුම් ධර්ම ටිකක් පඨවි ආපෝ තේජෝ වර්ණ ගංග රසෝදාහනි. එතකොට මේ ලෝකේ රූපයයි විවාහ කරපු ගස්ගල් පර්වත ආදී සැදිලා තියෙන මූල ධාතු වලට
රූපවල මූල ධාතු වලටත් රූප කියලා විවහාර කරනවා. ඒක තුන්වෙනි නිර්වචනය. මේ තමයි තේරවාදයේ හැටියට රූපය නිර්වචනය කරන ක්‍රම තුන.